එලද හමත් එක් ැටලුවක් නෑ ගැටලෝතිට පස්්චාත්කාලන හදාගර සංස්කති සම්ප්‍රදායනයෙ එක. ඒවා ඒව අවුල් තියනවා අවුල් අපි කියනවා නැත්‍රිපිටකය ලියවනේ වළගම්බා රජ්‍යරයින් කාලනෙඒ ලිය වෙනකොට බුදුහාදරෝ කියීපික ලියවුණනාද කියර කවරත්දන්නේ. කොමිකය කටවච්චනෙන් එනකොට කොච්චර දෙයක් වෙනස්වේද. පරපරා තියක් කතලිය පණහක් යම කටපාඩමින් එනකොට පවෙත්න. පච්චාත් කාලීනව හදාගත්ත සංස්කෘතික සම්පදායන් එක්ක ටිපිටික බුද්ධ වච්චනය වෙනස්සලා තියෙනවා කියලා කෞරු හරිකිවොත් ඒක කිසිේෙත්ම පිගන්න එපා. ඒකට හේතුව තමයි තිිපිටක බුද් වචනය වෙනස්වෙන කිසිම ඉඩකඩක් අතීතීදී තිල තිබල නැතිකම. හොටට කලපනය කළ බලන්න. දැන් බල ගම්බා රත්තුමමා කාලෙත් තමයි තිික බුද්ව වචනය ගන්තතාරඩ කළේ. හැබැ ඒවනකම් පලවන දෙවන තුන්වන ධර්ම සංගායනාවලදී. ිේ මැනවිම් ානක පරම්පරා එක පවත්වාගෙන එනකොට පිින්වත්න ගාථවල ප්‍රමාණය අකුරුවල ප්‍රමාණය ඉඳලම ධර්මස්කාන්ධයන්ගේ ප්‍රමාණය අපූරුවට වෙන්කල් ල තිබුණා. ඒ බානක පරම්පරාවලට වාකීන් විදිියට පවරල තිබ්බ. කිසිම වෙනසක් වෙන කිසිම ඉදක් තිබුණේ නැහැ. වළගම්බා මහරච්චිරුවවාන්ගේ කාලි වෙනකොට ටිපිට එක අටුවාටීකා ඒ ගන්ත එයාකාරයම පවත්තාගෙන එන්න ඉතාපබල වැඩ පිළිවෙලක්ති බුණා ඒ වැඩ පිරිවල තිබුන් නිසාම මහරහතන් වහන්සේලා අතින් තමයි ටිපිටිකගේ ගන්ත අරූඩ කළේ පරම්පරා තිහාතලියක් කටින්කටට ආව නෙමයි පරම්පරා තිහාතලියයක් හරිම අපූරුවට සංවිධානත්ම ක්‍රවේදයක් ඔස්සේ පවත්වාගෙන ආව ඒ නිසා ිකට පසුකාලීනව සංස්කෘතිික සම්පදායන් එකතු වෙලා තියෙනවා කියලා කවුරු හරිකිව්ව ඒක ඒ වචනය ඒ මොහොතේීම බැහැර කරන්න. මොක පින්වත්නක මිත්‍යාව වචනයක් හන්දා. මිත්‍යයා අද හසක් ෙන්දා ටිපිටක බුද්ධ වචනය හොට අ්‍යනය කරන්න. ඒකට එකක් පරස්පර නොවන ආකාරයට ඔය ඇත්තන්ට අපූරු සම්බන්ධය හොඳට තේරේවී චිපිටක බුද්ධ වචනය පසුකාලීනව ඒ ගන්තාරූඩ වන සමයි වෙනකොට සංස්කෘතස්ක සම්පදායන් එකක්. සිම වෙනසකට හස වෙලා නැති බව ඔබ ටේරුන් ගන්නට ඕනෑ ගල සම්මා සම්මාධී විග්‍රහ කරලා දෙන්න නම්මා. සූත්‍රගතව වෙනකොට සම්මාස්මාධ ලෙස දක්වන්නේ පටමධ්‍යානයේ දෘති අධ්‍යානයේ ෘති අධ්‍යානය චතුරද අධ්‍යාන එක හරිනේ පොතේ තියෙන දියට ම ප්‍රශ්නකානු. සම්මාධිට්ටිය කියනමගක්ද අන්ත දෙක දැනගැන මැදට පත්වෙනවා. එතකොට ඒක ප්‍රතිඵලය ධ්‍යනහතරද? දම්මඟ පලාහතරද වෙන්නවුන අරින. දෙැ කතාව තේරෙනුවද. සම්මා සමාධි කියන්නේ සෝතාපත්තියේ සකුදාාගාමය නනාගමි අරයහත්. අනිත්‍යෝක්කොම ලෞකික. උනේ මේව වාර්තා වෙනකොට සමහරව උඩයට මාරු වෙල වාර්තා වුණ. මමහන්නේ ආලාරකාලා මුද රාම පුත්ලනට ගිහිල්ල දිහනමාල්ගේ ප්‍රතික්්ෂිප කල නිවන්මග ොයාගෙනගේ බුදුන් නැවත ්‍යානමාර්ගය කියා විදුකයා. කුබලද මේ කතව තේරයි. පිටදවේ සිරිදාම හිමියන් කියනවනේ සම්මාධිත්්‍යය කියල කියන්නේ අන්ත දෙකට පත්නොවි මැදට පත්වීම කියලා. පින්වවෙත්න කාමසුකල්ලි කානුයෝගී අත්තකලිමතානු යෝගී කියන අන්ත දෙකට පත්වයන්නේ නැතුව ආර්්‍යස්ඨායක භාරගී පිළිපදින්න ඕන මේ සම්පූර්ණයම ධර්මමාර්ග වරතවා තීවරු ගැනීමක් කර ගෙන තියෙන්නේ. සම්මා සමාධිය කිව්වාම ඒ සාමින් වහන්සේ විස්තර කල දෙන්න හදන්නේ සෝහන් සකදාගාමී අනාගාමී අර්හත්තියන ඒ පිින්බර අවස්ථාහතර විතරයි. ඒ ලෝකෝත්තර භූමයට පත්තන අවස්ථා. සම්මහන් සමාධිය කියීනෙක උන්වහන්සි විස්තර කල දෙන්නේ. පින්වති සෝහන් සකදාගාමී අනාගාමී අර්හත්තියන ඒ සතරමඟ සතර පලයන් විදිහට. නමුත් ඒස්වාමන් වහන්සේම සූත දේශනාවල පටමන්ති්‍යයානේ දුති අධ්‍යානය තුතිී අත්‍යානය චතුත් අධ්‍යානයේ විදිහට ඒ සම්මා සමාධී විස්තර කරල දෙනයක පතිස්සේප කරනවා. පහති විච්චයේ කාමෙහි විච්චා අකුසලයේ දම් එෙහි. සවිචක්කන් සවිතාරං විබිවේකජම් පීතිසුකම් පටමංජානන් උපසම්පජ්ජ වී රැති. බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිව දේශනා කලා. සමාධිය කියල කිව්වාහමක ඒකාගතා චෛත සිකය. ඒකාගතාව එකක මට්ටංවල තියෙන්න පුළුවන්. පිටිඩිවේ සිරිදම්ම වාමීන් වහන්සේට මේ සිද්ධ වෙලා තියෙන්නේ. අර විවිධාකාර බටහිර ෞතික විද්‍යා විධකමයන් එක ඉගෙනගන්නගේ එල්ල සියල්ලෙන් පටලවා ගැනීමක්. උන්හන්සේ අන්ඩයි ජලාපධ සංසේච ූපාතික මේ උපාතිකකාවල උපාතික උපාති පිගන්න නැත ත්වේට පත් වෙලා. උන්වහන්සේ සම්පූණයම මිට්‍යා දුෂ්ටි ගොඩින් හිරවෙලා තියෙන්න්නේ මේ ලෝකයේ සදාකාලිකයි වගේ අදහසක ඉන්න හෙන්දා. මොකද අන්ඩය ජලාබුජය සංසේජ ූපාතික සත්වයින්ගේ. ස්වභාවයන් එක්ක බැලූහමේ ලෝරකයේ ස්භවි බැලූ හම යම් දවසක මේ පුතුවි අලු තුන්වූලි වෙලා විනාස්ුලා යනව නැවත හැදෙනවා. ඒ හැදනකොට ලෝකයේ ඒ පහළ වන සත්ව ස්වභාවයන් තියෙනවා. මෙම හේතුපල් තර්මයන්ගේ කියා කාරීත්‍රයක්. ඕපාතික සත්වකොට්ට ඇසඉන්නවා. ඒ අතරේද ඩවිමිනිස් උපත්තිේ ලෞ්පු ඇයට විතරයි මඟපල් ලබන්න පුළුවන් වෙන්නේ. නරක තිේසාම් ප්‍රේත අසුර සත්වීන්ට ඒවගේම අහේතුක සුගතී උපපාතිලාබී සත්වයන්ට දිහේතුකයින්ට මඟපල් ලබන්න බැහැ. හබැයි දෙවිමිනිස්සුන් වනො දීව මනුල්ස් බ්‍රහ්ම ඒ තිහේතුකු උපාතිලාබීන්ට මඟපල් ලබන්න පුළුවන්කම ලබෙනවා. හේට සම්පත් තියෙන අයට මේ මනුස්ස ජීවිතේ මඟපල් ලබන්න පුළුවන් වෙනකොට තවත් හේට සම්පත් තියෙන මඟපල්ලාබීන් ඒක බීජී කෝලංකෝල සත්තක්කත්තු පරම සකදාගාමී අනාගාමී ආදීවිදියට ඉදිරිගමනේදී මඟපල් ලබා සසලින් ඉගුඩ වෙන්න ඕන ඒයට උපකාර වෙන්න ඕන සම්මා සමාදිය. ඒ අයට මනුස්ස්‍ය ලෝකදි හෝ දීව ලෝකයක හෝ බ්‍රහ්ම ලෝකයක හෝ මඟපල් ලබන්න පුළුවන් විදි රපකාරවෙන්න ඕන සම්මා සමාධිය. ප්‍රටමධ්‍යයාානයේ දුතිී අ්‍යයානයේ තුතිී අත්්‍යනයේ චතුතධ්‍යානයේ කියන මති්‍යාන භූමි අභිධර්මකමේට මේ පංචමත්‍යාන භූමි. පින්වත්නී සතවය වාසයකන ස්ථාන. ඒ ප්‍රටමධ්‍යාන් දුතියත්්‍යාන් තුතියත්්‍යාන් චතුත්තත්්‍යාන පංචමත්‍යාන බූහිම්වල ඉන්න බ්‍රහ්මයින්ටත් හරිම අපූරුවට මඟපල් ලබන්න පුළුවන්කම ලැබෙනවා. සූවාහන් වෙලා හිටියෝත්. සූහන් වෙලා අරූපාවචර ්‍යන උපදවා ගත්තා යට අරූපී ග්‍රහක්මලෝකයකුුණත් මඟපල් ලබන්න පුළුවන්කම තියෙනවා. මේගෙන අවබෝධයක් නැතිහින් දැ සම්මා සමාධය මේ විදිහට මේ පින්වා සාමින්න් වහන්සේ විකුෘතිී කරන්නේ. සූරූත දීශනාවල තියෙන විදිහටම සම්මා සමාධතිය රුන්ගන්න. සම්මාදිට්ටිය කියල කියන්නේ චටුසච්ච සම්මාධිට්ටිය කම්මසකතා සම්මාධිට්්‍යිය ්‍යාන මගගඵල ආදීවිදිහට පින්වී නිවැඇති දැක්ම. ඒක අන්ත දෙක නැතුව ඒ මැදාන්තයකටය එෑමක් නෙමේ ඔහත්තු පිළි පලින්න ඕනේ සසරින් එගොඩ වෙන්නට ආර්යෂ්ඨායක මාර්ගයේ ඒ ආර්්‍යෂ්ඨායක මාර්ගයේ සම්මාදිිට්ටිය තියෙනවා ඔය ඇත්තරෝ කරම කරම්ඵලි විපාකරන විදිිය දැනගන්න. ්‍යන මාර්ගයේ ප්‍රතිස්සේප කරලා බුදුරජාණන් වහන්සේ නිවම් මාර්ගය ඔොයා ගත්ත කර කොතද සඳහන් වෙන්නේ. ඒක හිතලුවක් විතරයිනෙ. ආලාර කාලාම උද්දකරාම්පුත තාපසවරු ඒ කාලයේ තිබු උපරිමදියුණුවට ගිහිලා තිබ්බ. ධ්‍යානවලින්. ඒ අය රූපාවච අරූපාචර් ්‍රහ්මලෝකවල උපත්්‍යය ලබනකම හොයාගෙන තිබුණ. ඒයි ඒතැන්වල ඉන්න සත්වයින්ගේ ස්භාවයන්ට පත්්‍යලා තිබුණා. හැබැයි බවාගේ පහළෙමිනම් බවාගේ ඉහළම දක්වා සියලුම සත්්‍යකතාන්දරේ සියල්ලදත් භාගිවතුන් වහන්සේ. ඒ ඉත්මවාගේල එහි ගමනාන්තේ වන සසර පැවැත්නී ගමනාන්තේ වන ඒ සතර මග සත්‍රපලයාන්ට පත්ත නිවන් දකින්නට ඇන්නිවනී දොළොට ඉවර කරල දුන්නා. ඒ ගමන්මගේදී දවිිහි සම්පත් ලැබූ ඇත්තන්ට මඟපල් ලැබන්න පුළුවන් භාගවතුන් වහන්සේ ඒ මාර්ගය අවහිර කරන්නේ කොහොමද. භාගවතුන් වහන්සේ දෙවමිනේ සම්පත් ලැබෙන ඒ බහක්ම උපත්තිහෙම ලැබෙන, මාර්ගය අවහිර කරන්නේ කොහොම දෙ පින්වර්ත්නේ මොකද ඒ ඇයටට මඟපල්ල බන්න පුළුවන්කම ලැබෙන්නේ. නිරෝධ සමාපත්තියට පවා සම්වාධීන්න පුළුවන්කම ලැබෙන්නේ, ඒ ්‍යාන උපදවාගත් උතු මන්ත. සම්පර්නයම පිටිදීවේ සිරිදාම පින්වස් සාමීන් වහන්සේ සිදුකරන මේ ධර්ම විකෘතිීවලට කිසිම කෙනෙක් අහුවෙන්න එපා. ඒවගේ තමයි පින්වත්න යම් කිසි දහම් පවුණක් විස්තර කරල දුන්නට පස්සේ. ඒක විවිධාකාරය ඉටින්කම පාවිචි කරලා අතරමෑ කොටස් ඉවත් කරලා විවිධ විදිහයට චෛතගාත්න කරන උත්හයන් කරන්න හැදුවට. ඔය පින්වතුන් ට්‍රිපිටකය අටවා. දකා පරිවාරගන්ත ඔස්සේම සැබෑ බුද්ධ වචනය මතු කරගෙන ඒ අනුව පිළිපදිමින් සසරින් ඉගොඩු වෙන්නට වගබලාගන්නට ඕනෑ මේ විදිහයට සම්මා සමාධිය නිවැදිව තීරුන් ගන්න සූතපිටක තියෙන විදිහටමයි. ඒක පසුකාරීනව මේ සාමන් වහන්සේලා වෙනස් කරන්න හැදවාට ඔබ ඒ හිතොදුවලට අහුුවවෙන්න එපා. ඒවාට අහුවන්න එපා නොම ගයන්න. එපා. ඒවාගේම සම්මාධික්්චී ගැන් නිවැදිියෝ වටහාගන්න ආර්්‍යස්ථායින්ක මාර්ගයෙන් පිළිපදින්න. මේ මනුස්ස ජීවිතීම පිම්බර රහතන් වහන්සේ නමක් හෝ රහත්තරණින් වහන්සේ නමක්ව සසර දුක්නසා, චතුරාර් සත්‍යයා භෝතිඥානයන් කෙ සුන්නසා නිවන් දකින්නට අජිස්ථාන සීලීව කටයුතු කරගන්නට වග බලාගන්නට ඕනෑ තෙරුවන් සරණයේ.